කතා කරන විශේෂ මාතෘකාව තමයි අධ්‍යාත්මික සංවර්ධනය යනු කුමක්ද කියලා. හොඳයි, අපි අපේ මාතෘකාවට ඇතුල් වෙනවා. බාලසූරි මහත්තයා, අපි පටන් ගමු. අධ්‍යාත්මික සංවර්ධනය යනු කුමක්ද? ප්‍රශ්න පත්‍රයක් වගේ හරියට. මම කැමති ඔබ අහපු ප්‍රශ්නයට පිවිසෙන්න ආපහු ප්‍රශ්නයක් අහලා ඔබට, මේට සවන් දෙන ශ්‍රාවක ඔබට, ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යයි කියලා හැඟෙනවද? එහෙම ඔබට සැබෑ අධ්‍යාත්මික සංවර්ධනයක අවශ්‍යතාව දැනෙන්නේ නැත්නම්, හරිද, මේ සාකච්ඡාවෙන් වැඩක් නැහැ. ඔව්, තමන්ට දැනෙන්න ඕනේ ඇත්තටම මගේ ජීවිතේ මම අධ්‍යාත්මික සංවර්ධනය කරා යන්නට ඕනේ. ඒ අවංක හැඟීම තියනවා නම් පමණයි මෙවැනි වැඩසටහනකින් ඔබට යමක් ඇත්ත වශයෙන්ම ජීවිතයට ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට ගැටලුවක් තියෙනවනේ, අධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යද? සාමාන්‍ය පුද්ගලයෙකුට එක පාරට හිතන්න අමාරුයි නේද? කොහොමද මම මේකට අධ්‍යාත්මික සංවර්ධනයකට යොමු වෙන්න ඕනද නැද්ද කියලා දැනගන්නේ? ඔව්, ඒක හරි. කොහොමද අපි දැනගන්නේ තමන්ට අධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යයි කියලා? මේදී ඔබට පළමු කොට සිදුවෙනවා තමාගේ මේ පිටතට විසිරීලා තියෙන අවධානය ආපසු තමා වෙතට යොමු කරන්න. එහෙම තමා වෙතට යොමු වෙලා මම අහන මේ ප්‍රශ්නවලට ඔබ තමාටම පිළිතුරු දී ගන්න. ප්‍රශ්න මේවයි. ඔව්, ඔබ ඔබෙන්ම අහගත යුතු. ඔබ ඇත්ත වශයෙන්ම සතුටෙන් ජීවත් වෙන කෙනෙක්ද? ජීවිතේ ගැඹුරින් දැනෙන සතුටක් ඔබ සොයාගෙන තියනවාද? ඔන්න ඉතාම වැදගත් ප්‍රශ්නය. තමාට දැනෙනවාද ඒ වගේම ජීවිතේ සන්තෘප්තිය? ඒ කියන්නේ ඔබට පුළුවන්ද තමා සමග සෑහීමෙන් සන්තෘප්තියෙන් ඉන්න? ඒ කියන්නේ මේකයි, ඒ සන්තෘප්තියෙන් ඉන්න පුළුවන් තමන්ට තමා පිළිබඳ යම් පූර්ණ හැඟීමක් තියෙනවා නම්. ඒ කියන්නේ ජීවිතේ පූර්ණත්වය අපි අත්දකිනවා නම් ආයි තව කිසි දෙයක් අවශ්‍ය නැහැ. එතකොට එතන තියෙනවා පුදුමාකාර සංහිඳියාවක්, සන්තෘප්තියක්. ඔව්, බොහොම බොහොම පැහැදිලි. හැබැයි මට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද මේ පූර්ණත්වය කියන්නේ? මේ සංහිඳියාව ලබා ගන්නට අපි තුල ලබාගත යුතු පූර්ණත්වය මොකක්ද? දැන් මිනිසුන් වර්ග දෙකක් ඉන්නවා. ජීවත් වීමේ පූර්ණත්වයේ නිතර අත්දකින අය සහ පූර්ණත්වයේ අත් නොදකින අය හැටියට. ඒත් මිනිසුන් අපිට පුළුවන් වර්ග දෙකකට බෙදන්න. මට හිතෙන්නේ මේ දෙවෙනි වර්ගය. ඒ කියන්නේ පූර්ණත්වයේ අත් නොදකින අය. නොදකින අය වැඩි. පූර්ණ යන වචනේ විරුද්ධ වචනය ඌන කියන එකයි. ඉංග්‍රීසියෙන් අපි deficient කියලා කියන්නේ නේද? ඒත් වැඩි දෙනා නිරන්තරයෙන්ම සිටින්නේ අර ඌනතාවක් දකින සිටින්. ඒ කියන්නේ deficiency නිතර අත්දකිනවා. ඒ අය කියන්නේ ජීවිතයේ ගැඹුරින්ම තමන්ට යම්සි ඌනතාවක් අඩුවක් දැනෙන බව. ඒ කියන්නේ මොන වගේද කියන්න බලන්න පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම. දැන් අපි මං උපමාවක් කියන්නම්. දැන් භාජනයක පතුලේ සිදුරක් තියෙනවා. ඒ මතට අපි කොච්චර වතුර දැම්මත් පිරෙන්නේ නැහැ. කොච්චර වතුර දැම්මත් මදි. ඒ වගේ අර තමන්ගේ ගැඹුරු විඥානයේ ඌනතාවක් තියෙනවා. කොච්චර ලැබුණත් මදි. කොච්චර සම්පත් ලැබුණත් මදි. හැම තිස්සේම යා අඩුව දකින, මදි බව දකින සිතෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට අන්නේ ඒ ඌනතාව තියෙන අය සමාජයේ වැඩි. කලාතුරකින් අපිට හමු වෙනවා සමහරට ඈත ගමක වෙන්න පුළුවන් මේ ලද දෙයින් සතුටු වෙලා, ඒ එදා දවස ඉතාම සතුටෙන් ජීවත් වෙලා, දවසේ සෑහීමෙන් ඉඳලා ජීවිතේ පූර්ණත්වය අත්දකින අය අපි දකිනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නය,
එතකොට අපි මේ කතා කරන්නේ අර පූර්ණත්වයේ අද්දකින් ආයට නෙවෙයි, පූර්ණත්වයේ නොදකින් ආයට. නොදකින් ආයට කොහොමද මේ නිරන්තරයෙන්ම අඩුවෙන් ඌනතාවෙන් පෙළෙන සිත පූර්ණත්වය අද්දකින්නේ කොහොමද කියන එකයි අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බාලසූරි මහත්තයා මට පොඩ්ඩක් කියන්න, මේ ඌනතාවේ deficiency ඔක රෝගයක්ද? එක්තරා විදිහකින් මේක මේ දැන් මාස්ලෝ කියන මනෝවිද්‍යාඥයා කියනවා existential pathology එකක් මේක. ඒ කියන්නේ ජීවන ව්‍යාධියක්. දැන් භව ව්‍යාධි සිංහල වචනයෙන් කියනවා නම්. එතකොට මේ භව ව්‍යාධියෙන් අපි හුඟක් දෙනා පෙළෙනවා. දැන් මම නිදර්ශනයක් කියන්නම්. ඔව්. දැන් බලන්න අපි ලංකාව ආරම් බලමු. මේ පුංචි රටේ මිනිස්සු මත්පැන් බොන ප්‍රමාණය මේ ගැන සංඛ්‍යා ලේඛන බලනකොට පේනවා ලෝකයේ 6 වෙනි තැනට මත්පැන් බොන්නේ ලංකාවේ මිනිස්සු. ඇයි මිනිස්සු මෙහෙම මත්පැන් බොන්නේ? ඒ මත්පැන් බොන්නේ එයාට දැනෙනවා ජීවිතයම්සි අඩුවක් දැනෙනවා. ඒ අඩුවේ වේදනාව වසා ගන්න තමයි මේ මත්පැන් වල උත්තේජනය සොයන්නේ. ඒ කියන්නේ ඇතුළතින් මට මා වශයෙන් සෑහී සිටින්න බෑ. එතකොට මට ඕන වෙනවා මත්පැන් වල උත්තේජනය ලබන්න. එතන ඇතුළතින් අපි කතා කරපු හිස් බව සපුරා ගන්න මිනිස්සු මත්පැන් බොනවා. සමහර අය නිතර විනෝදේ සොයනවා. බාහිර දේවල් වලින් ලබන උත්තේජනය තමාගේ අර ඇතුළත තියෙන හිස් බව පුරවා ගන්න මිනිස්සු ක්‍රියා කරනවා. ඉතින් මේකෙම පේනවා මේ මිනිසුන් කොයිතරම් වේදනාවක් මේ තමා තුළ තියෙන හිස් බව නිසා විඳිනවාද කියලා. එතකොට මෙතනදී මේ මත්පැන් පානය කිරීම යම්කිසි රෝගයකට මුලපිරණ හේතුවක් වුණා. ඔව්. දැන් මත්පැන් බිව්වහම අප්‍රමාණ ශාරීරික ආබාධ ඇති වෙනවා. ඔව්. මම කතා කරන්නේ ඒක ගැන නෙවෙයි. ඔව්. ඇයි මිනිසුන් මත්පැන් බීම වගේ බාහිර දේවල් වලින් උත්තේජනය සොයන්නේ? ඔහු ළඟ ඒ දේ නැති නිසායි. ඇතුළත පිරුණ බවක් නැති නිසා. ආ ආ. ඇතුළතින් යම් කිසි හිස් භවයේ වේදනාවක්කින් පෙළෙන නිසා අන්න බාහිර උත්තේජන වලින් ඒක පුරව ගන්න උත්සාහ කරනවා. ඒතකොට මේ කණ්ඩායම දෙවනි කණ්ඩායම. ඒ කියන්නේ අපි කිව්වා පූර්ණ සහ ඌන. ආ. ඌනයින් කට්ටිය අතර ඉන්න අය තමයි බොහෝ විට මෙවැනි දේවල් වලට පෙළඹෙන එක උදාහරණයක් හැටියට. ඔව්. එතකොට මට කියන්නකෝ මේ පූර්ණව ඉන්න අය, ඔබතුමා කිව්වා ඔය ගම්බද ඉන්න කට්ටියේ ගම්බද ඉන්න අය අතරත් පුළුවන් කියලා ලැබිච්ච දෙයින් බොහොම සතුටින් ජීවිතය ගත කරන. ඒකනත් අපිට යමක් පැහැදිලි කරොත්. දැන් අපි මේ ගම්බද සිටියේ තරමින් ඌන මේ පූර්ණව ඉන්නවා කියලා කියන්නේ. නෑ නෑ, උදාහරණයක් හැටියට කිව්වා ඔබතුමා. ඔව්. එකෙනා අපිට පුළුවන් නගරපදවත් එහෙම ඉන්න. ඔව්. ඉතින් මම දැකලා තියෙනවා මේ වගේ පුද්ගලයෝ 100ක් විතර දැකලා තියෙනවා මගේ ජීවිතේ. බොහොම සතුටින් ඉන්නවා. හරිම සැහැල්ලුවෙන්. කිසි කෙනෙකුත් එක්ක ගැටුමක් නැහැ. රැකියාව හොඳට කරගෙන සැහැල්ලුව. තම දරුපවුලත් එක්ක ඊටාම හොඳ සම්බන්ධතාවයකින් සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් අද ලෝකෙට වෙලා තියෙන්නේ අර පැරණි සමාජවල හිටියා බොහොම ලස්සනට ගොවිතැන බතක් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු. අද මේ සමාජයේ සංකීර්ණ වෙන්න වෙන්න වෙලා තියෙන මොකද්ද? මේ බාහිර දේවල් වලින් සතුට ලබන්න ඕනෑ කියන පැත්තට හැරිලා මිනිස්සු කොච්චරවත් බාහිර දේවල් වලින් ලබන සතුට අඹාගෙන යනවා. ඒ සඳහා මුදල් ඕනේ. ඉතින් මුදල් ඉපෙීමේ මහා තරඟයකට මිනිසුන් අහු වෙලා ඇත්ත වශයෙන්ම සහජයෙන් උප්පත්තියෙන් අපි ගෙනාවු සතුට අපි නැති කරගෙන තියෙනවා. ඔව්, බොහෝ දුර පැහැදිලි කිරීමක් වුණා. අපිට තියෙන පුංචි දේවල් වලින් අපි සතුට වෙන්නේ නැහැ. අපි මහා විශාල සතුටක් හොයාගෙන අපේ ගමන ආරම්භ කරගෙන යනවා. ඔව්, දැන් සමහර අයගෙන් මම අහලා තියෙනවා ඔබ සතුටෙන් ඉන්නවද කියලා. එතකොට උගත් දෙනා කියන්නේ ඔව් සතුටෙන් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ උත්තර දෙන්නේ බොහෝ මතු පිටින්. ඔව් මම සතුටින් ඉන්නවා කියලා කිව්වට ඔවුන්ගේ ජීවිතය දිහා බලනකොට පේනවා විශාල දුක් කන්දරාවක් ඇතුළේ තියාගෙනයි ඉන්නේ. හැම විටම යමක් ඔළුවේ තියාගෙන ඒ ප්‍රශ්නේ මැදි කරගෙන ජීවත් වෙනවා. ඇව්වාම කියනවා සතුටින් ඉන්නවා. ඒක එක්තරා විදිහක ආත්ම වංචනයක්. මේ අසතුටෙන් ඉඳගෙන තමන් සතුටින් සිටිනවා කියලා තමා රවට්ට ගන්න හදනවා.
හොඳයි. එතකොට ඔබතුමා කියන්නේ බොහෝ දෙනාට ගැඹුරින් මානසිකත්වය මානසික පිළිබඳ ඌනතාවයක් දැනෙනවා කියලා. හා එහෙමනේ. ඔව්. අපි දැන් ඒ පිළිබඳ කතා කළා. අපි මේ කතා කරේ දැන් ඔබතුමා කියපු විදිහට අපි යම් පුද්ගලයෙක්ට තමා සමග සෑහීමකට සිටින්න බැරි නම් තමයි අධ්‍යාපනයේ අධ්‍යාත්මයේ හිස් බව කියලා කියන්නේ අපි. ඒතර අධ්‍යාත්මික වශයෙන් දියුණුව අවශ්‍ය බව හොයාගන්න ඒ ලක්ෂණේ විතරක්ද හරියන්නේ නැත්නම් තව ලක්ෂණ කීපයක් තියෙනවද කොහොමද ඒක දැනගන්නේ? දැන් මූලික ලක්ෂණය ඒක තමයි තමා සමග සහනෙන් ජීවත් වෙන්න බැරිකම. අපි සෑහීමකටපත් වෙන්න බැරිකම. තමා සමග සෑහීමෙන් සිටින්න බැරිකම. ඒ කියන්නේ මොනවා කළත් මදි. එහෙමද? ඒ කියන්නේ මොනවා කරත් මදි. කොච්චර ලැබුණත් මදි. හැමතිස්සෙම මේ අඩුවකින් පෙළෙනවා. ඒ කියන්නේ යම්සි භව ඌනතාවක්. ඉතින් මම අහන ප්‍රශ්නේ මේකයි. ඔබට ශ්‍රාවක ඔබට ඇත්ත වශයෙන්ම කියන්න පුළුවන්ද මම සතුටින් ජීවත් වෙන කෙනෙක් කියලා? මට මා සමග සහනෙන් සෑහීමෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබට කියන්න පුළුවන්ද? දැන් මේ අපි කතා කරන්නේ අර මතු පිටින් දැනෙන සතුටක් ගැන නෙවෙයි. දැන් බොහෝ දෙනා ජීවිතේ ගැටලු කරදර නැතිව තියෙන වෙලාවෙදි කියනෝ දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ සතුටින් ඉන්නේ කියලා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ඔබට දැනෙනවාද ජීවිතේ ගැඹුරෙන් එන සතුටක් නිරන්තරයෙන්ම ඇතුළතින් මතුවේවි තියෙනවා. අන්න ඒක ගැනයි මම මේ අහන්නේ. දුර් මම මෙහෙම දෙයක් ඇහුවොත් මේ ගැඹුරින්ම එන සතුට කියන එක කොහොමද අපි අත්විඳින්නේ? ඒක පොඩි උදාහරණයක් කියන්න ඔබතුමා. ඔව් දැන් එතන තමයි ප්‍රශ්නේ නේද? මේකට ඉතින් ඇත්ත වශයෙන්ම මේ ක්‍රමවේදය ගොඩක් දෙනාට රැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආදායම් මාර්ගයක් තියෙනවා. දරු පවුලක් ඉන්නවා. ජීවිතේ බොහෝ දේවල් සතුටින් ඉන්නවා කියලා අපිට අපේ ගයක් දරක් තියෙනවා. ඉතින් අපි ජීවත් වෙනවා කියලා සමහර අය හිතයි අපිට සතුටක් තියෙනවා කියලා. ඇත්තටම ඒකද ඔබතුමා මේ කතා කරන්නේ? ඒකමද මේ කතා කරන්නේ? ඔව් ඒක නෙවෙයි. දැන් රැකියාවක් තියෙනවා නම් ගයක් දොරක් හදාගෙන ඉන්නවා නම් සමහර ඒකෙන් සතුට වෙලා ඉන්නවා. ඒක ගැන්නේ මම කියන්නේ. එහෙනම් කොහොමද අපි අඳුනගන්නේ අපිව? ඒ කියන්නේ අර Tamanට කොච්චර ලැබුණත් මදි යම්කිසි හිස් බවකින් යම්කිසි වේදනාකාරී යම්සි නිස්සාර බවක් තමා තුළ දැනෙනවා නම් Tamanට දැනෙනවා ඇත්ත වශයෙන්ම මේ ජීවිතේ නිස්සාරයි කියන සිතුවිල්ල වේදනාව ඇතුලෙන් එනවා නම් අන්න එතනේ අධ්‍යාත්මික ඌනතාව අපිට පැහැදිලිව පේනවා. ඔන්න එහෙමනම් ශ්‍රාවකෙන්ට පුළුවන් හිතන්න ඔය කියපු ලක්ෂණය තියෙනවා නම් ඔබටත් අධ්‍යාත්මික සංවර්ධනය අවශ්‍යයි නේද? දැන් අපි බොහෝ දෙනා මේ තමන්ගේ විඥානය පිළිබඳ සංවේදී නැහැ. අපි හරි රළුයි. මේ තමාට ඇතිවෙන සියුම් හැඟීම් අපිට දැනෙන්නේ නැහැ. තමාගේ සිතේ හටගන්නා සියුම් සංවේදන, සියුම් පීඩා, සියුම් වේදනා අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේම අපේ සිතේ හටගන්න සියුම් සතුට අපි දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ සිතෙන් රළු අය. ඒ වගේම අපි ජීවත් වෙන්නේ අපේ සිත දෙස නොබලා. කොච්චරවත් බාහිර දේට අපි අවධානය යොමු කරගෙන ජීවත් වෙනකොට මේ තමා තුළ ඇතිවන සියුම් හැඟීම්, සියුම් සතුට අපිට දැනෙන්නේ නැහැ. ඉතින් මතු පිටින් සිනාස මුසු මූණෙන් ජීවත් උනත් ඇතුළත දහසක් නොවිසඳුන ගැටලු වලිනුයි අපි ජීවත් වෙන්නේ. එතකොට මට කියන්න පුංචි වචනයක් අහන්න මේ ශ්‍රාවකින් වෙනුවෙන් විඥානය ගැන ඔබතුමා කිව්වා. අපේ විඥානය දැනනවා කියලා කිව්වා නේද? ඒ විඥානය කියන වචනේ ගොඩක් පැහැදිලි කරොත් අපේ මේ අසාගෙන ඉන්න පිරිසට. ඔව් දැන් විඥානය කියලා කියන්නේ මේ අපිට බොහොම සරල විදිහට කිව්වොත් සිත කියන එක නේද? එතකොට දැන් මේ සිත දිහා බලනකොට ඔන්න අපි මේ ඉන්නේ උඩුසිතෙන්. ඔව් නේද? උඩුසිත. අපි සේරම කරන්නේ අර සතුටින් ඉන්නවා කියලා එහෙම කියන්නේ මේ උඩුසිතෙන්. ඒ වගේම අපිට තියෙනවා මේ යටිසිත කියලා එකක්. යටිසිත කියන එක අර ඔබ කලින් සඳහන් කරා මේ ඒකට වචනයක් පාවිච්චි කරනවා උපවිඥානෙ. අර මතු පිටින් සතුටෙන් හිටියා වගේ පෙවුනට අර උපවිඥානෙ නොඑක් ප්‍රශ්න තියෙනවා. දැන් නිදර්ශනයක් හැටියට ඔබ සතුටින් ඉන්නවාද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔබ නින්දට යනකොට අර නින්දට යන්න ඉස්සෙල්ලා හිතේ නොඑක් සිතුවිලි ඇති වෙනවනේ නේද?
අන්නේ සිතිවිලි ඔබට සුවදායකද එහෙම නැත්නම් නින්දට යන්නට හදනකොට ඔබේ හිතේ ඇතිවෙන්නේ වැරදිකාර මතකද පසුතැවිලිද එහෙම නැත්නම් යම් යම් කෙරෙහි අය කෙරෙහි අමනාපකම්ද අන්නේම අපට අපි කියනවා මේ ඍණාත්මක කල්පනානම් ඔබට වැඩි කලකිරීම සහගත කල්පනානම් ඔබට වැඩි ඔබගේ විඥානයේ පිරලා තියෙන්නේ අප්‍රමාණ නොවිසිඳුන ගැටලුවලි. එතකොට ඒක අපිට හොඳ සාධකයක් ඇත්ත වශයෙන්ම අපි ආධ්‍යාත්මික සංවර්ධනයේ සංවර්ධනය තරහා යා යුතුයි කියලා හැඟෙනදී. ඔන්න එතකොට අපිට පුළුවන් දැන් ඔය කියන ලක්ෂණ අහගෙන ඉන්න අය අතර තියෙනවනම් අධ්‍යාත්මික සංවර්ධනයට ඔබ අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. අපි අද මේ කතා කරන්නේ අධ්‍යාත්මික සංවර්ධනය ගැන. මනුස්සයෙකුට තියෙන ජීවිතයේ වටිනාම දෙයක් තමයි අධ්‍යාත්මික සංවර්ධනය. එතකොට මට මෙහෙමත් හිතෙනවා දැන් වෙලාවකට මේ අපි පුවත්පත්වල එන අපරාධ ගැන කියුවම අපිට හිතෙනවා එක එක පුද්ගලයා මේ මිනිස්සු මෙහෙම කොහොමද කරන්නේ කියලා. මේ මිනිස්සු දැනෙන්නේ නැද්ද මේ ගැන? මනුෂ්‍යත්වයක් නැද්ද කියලා. එතකොට මේ අය ගැන මේ දරුණු ක්‍රියාවලට යොමුනේ ඇයි කියලා මට ප්‍රශ්නයක් එනවා. ඇත්තටම බාලසූරිය මහත්තයා ඇයි එහෙම දේවල් වෙන්නේ? ඒකනේ නේ දැන් බලන්න පුවත් පතක් අරගෙන බලනකොට මේ මිනිසුන් කරන යම් යම් වැඩ නේද? මේවා මිනිස්යන්ට කොහොමවත් කරන්න පුළුවන්ද කියලා අපිට හරි සංවේගයක් හට ගන්නවා. ඔව්. ඉතින් අපි කොහොමද මනුෂ්‍යත්වයේ කෙරෙහි විශ්වාසයක් තබන්නේ? මිනිස්යන්ම ඌ අය මේ විදියට අනිත් මිනිස්යන්ට එරෙහිව කරන ක්‍රියාදියා බැලුවා. එතකොට අපට පේනවා මේ මිනිස්සු අර මතු පිටින් මේ සමාජයේ අපිට දකින්න ලැබෙන විදියට ජීවත් වුණාට ඇතුළතින් අර අපි කියවනේ උපවිඥානය කියලා නේද? ඒක ඇතුලේ නොඑක් භයවලින්, වෛරවලින්, විකෘති ආශාවලින්, උන්මාදවලින් පෙළෙන අය සෑම පුද්ගලයෙක්ගෙම ගැඹුරට යනකොට අපි දකින්නේ සිහිය නෙවෙයි නිකන් උන්මාද ගතියක් තියෙනවා. මතු පිටින් බොහොම ලස්සනට ඒ ඇතුළත උන්මාද ගතිය වහගෙන hina වෙලා ජීවත් වෙනවා. නමුත් ජීවිතයේ ගැටලුවලදී ගැටලුවකට මූණ දෙනකොට අන්න අර උන්මාදයේ මතු වෙනවා. මතු වෙලා මොකද කරන්නේ? සමහරව අපරාධ කරනවා, විනාශ කරනවා. එතකොට මිනිහෙක්ගේ මානසික නිරෝගීතාව බලන්න පුළුවන් තැනක් තමයි ගැටලුවකදී ඔබ ඔහු කොහොමද මූණ දෙන්නේ කියන එක නේද? හරි අපුරුයි. ඒ කියන්නේ උදාහරණයක් කියන්නකෝ, මොන වගේ ගැටලුද ඔබතුමා කතා කරන්නේ? දැන් තියනවා, දැන් ගැටලු නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. සරල ගැටලුවක් අපි හිතමු. ඔව්, දැන් මිනිසුන්ට ගැටලු තියෙනවා. ඔව්. එතකොට දැන් සමහර ගැටලු වලදී මොකද වෙන්නේ? අර අපේ උපවිඥානයේ තියෙන විකෘති හැඟීම්, උන්මාද, භය, වෛර මතු වෙනවා. ඒ මතු වුණාම අපිම දන්නේ නැහැ අපි කරන්නේ මොකද්ද කියලා. දැන් ඔබ මේ වැඩසටහන ආරම්භයේදී කිව්වා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා සෑම මිනිසෙකු තුලම වෘකයෙක් ජීවත් වෙනවා කියලා. ඔව්. එතකොට මේ වෘකයා මොකද කරන්නේ? අනිත් මිනිස්යන්ව විනාශ කරන්න, හපා කණ්ඩ ක්‍රියා කරනවා. දැන් මේ වෘකයා තමයි යුද්ධ, කෝලාහල, ත්‍රස්තවාදී අරගල මේ සීරම ඇති කරලා අන්‍යයන්ට සාමයෙන් ඉන්න නොදෙන්නේ මේ වෘකයා. එතකොට මේ වෘකයාට අපි අවනතව ජීවත් වෙනවද? එහෙම නැත්නම් මේ අපි තුල තියෙන වෘකයාව අපි මෙල්ල කරලා මේක හීලෑ කරගෙන, එහෙම නැත්නම් වෘකයා අපේ විඥාණයෙන් පිටමං කරලා වෘකයා වෙනුවට දේවත්වය අපි ඇතුල් කරගන්නවා. ඔව්. දැන් මේකයි දැන් මගේ තියෙන ප්‍රශ්නේ. දැන් ඔබතුමා කියපු දේ ඉතාමත් පැහැදිලි. අපි කොහොමද දැන් මේ තත්වයෙන් අත්මිදෙන්නේ? අත්මිදලා අපි කොහොමද නිවැරදි ක්‍රියාමාර්ගයකට යොමු වෙන්නේ? අන්න ඒක තමයි. ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ නේද? ධර්ණ ඍණාත්මක චින්තනය ගියමුකෝ. අපි ඍණාත්මක චින්තනයෙන් අත්මිදිලා අපි ධනාත්මකව හිතන්න පුරුදු වෙන්නේ කොහොමද? ඔතන ඉති හරි ගැඹුරු තැනක්. දැන් මේ සේරම ප්‍රශ්න තියෙන්නේ අර විඥානේ, එහෙම නැත්නම් මනසේ. පැහැදිලිද? මනසේ, මේ මනස ඇතුලේ. දැන් මම පොඩි දෙයක් අහන්න තව. මම පුංචි කාලේ ඉගෙන ගන්න උඩුසිත, යටිසිත සහ උඩුසිත, මැදසිත සහ යටිසිත, එහෙම නැත්නම් සුපර් ඊගෝ කියන තුනක් අපි. එතකොට මේ සිත් තුනේ
ඔබතුමාගේ කියන සංකල්ප තියෙන දෙවනි සිතේද? එහෙමද? නෑ නෑ නෑ. එහෙනම් ඒ සිත් තුනටම තමයි මම මානසික කියන්නේ. මානසික තියෙනවා උඩු සිත. ඔව්. ඒකට කියනවා සවිඥානය කියලා. ඒ කියන්නේ අපි දිනපතා දකින අය කතා කරන්නේ උඩු සිත අනුව. උඩු සිත අනුව නේ. එතකොට මැද සිත කොහමද? එතකොට තියෙනවා උපවිඥානය කියලා. ඒකට යටිහිත කියලාත් කියනවා. උපවිඥානයේ තියෙන්නේ නොවිසිඳුණු අවුල් ජාලයක්. දැන් අපිට හිටපු ගාම තමන් ගැන හරි කලකිරීමක් ඇති වෙනවා, වැරදිකාර හැඟීමක් ඇති වෙනවා. ඒ සේරම අර යටිහිතේ තියෙන. එතකොට යටිහිතේ තියෙන එක තවත් යටිහිතට යටින් යටින් තව හිතක් තියෙනවා. ඒකට කියනවා අවිඥානය. අවිඥානය. ඒ අවිඥානය කියන්නේ භවංග කියන්නේත් ඒකමද? නෑ, තව එහාට යන්නේ. අවිඥානය කියන්නේ මේ අපි මනුෂ්‍ය පරිණාමයෙන් අරගෙන ආපු මතක රැඳිලා තියෙන තැන. දැන් නිදර්ශනයක් හැටියට දැන් අපි ම්ලේච්ඡය හැටියට, වනචාරින් හැටියට මිලියන 5ක් විතර ගත කරා. ඔව්. කාලවකවනු මිලියන 5ක්. ඔව්. ඒ කියන්නේ විශාල කාලයක් මිනිස්සයා ගත කරේ කැලෑවල මේ ම්ලේච්ඡයෙන්. එතකොට මේ ම්ලේච්ඡ ගතිගුණ අපේ ඇතුළේ තියෙනවා. ඔව්. ඒව මේ බැලු බැල්මට මතු වෙන්නේ නැහැ. නම් සමහරට හීන වලින් අපිට මතු වෙනවා. දැන් සමහරට අපිට පේනවා, අම්ම කියන අපි කවුරුත් දැකලා ඇති, කැලේ මැදින් Taman දුවනවා, සතෙක් තමාව එළවගෙන එනවා. ඔව්. ඒ අර කැලෑවේ ජීවත් වෙන කාලයේ තිබිච්ච මතක තමයි අර අවිඥානගතව ඉඳලා ගැඹුරු නිින්දෙදි සමහරට මතු වෙන්නේ. අවිඥානයේ ගැඹුරු නිින්දෙදි මතක් යාලි සිහිපත් වෙනවා අපිට. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියනවා අපි තුල තියනවා මේ ලිබිඩෝ කියලා දෙයක්. ලිබිඩෝ. ලිබිඩෝ කියන්නේ සුඛ තෘෂ්ණාව. සුඛ තෘෂ්ණාව. ඒතර මිනිස්යා තුල පුදුමාකාර සුඛ තෘෂ්ණාවක් තියෙනවා. ඒ කියන්නේ සැප විඳීමේ සැපයට ඇති ගිජුකමක් තියෙනවා. මෙන්න මේ ගිජුකම තුලින් තමයි මේ මිනිස්යාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? එතකොට මෙතන එනවා එකක්. දැන් ලිබිඩෝ කියන ආශාව ආවහම කෙලින්ම ඒ ආශාව ඉෂ්ට කරගන්න කෙනෙක් ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කරන තත්වයට කියනවා ඉඩ් කියලා. ඉඩ් කියන්නේ මට දැන් අපි හිතමු දැන් යම් පුද්ගලයෙක් කැලෑවක් මැදින් ගමන් කරනවා. ගමන් කරනකොට මේ කැලෑවේදී ඔහුට හම් වෙනවා ස්ත්‍රියක් හුදකලාවෙන්. අන්න එක පාට ඉඩ් කියන දේ මතු වෙනවා. දුර දිග බලන්නේ නැහැ. ඒ වෙලාවේ Tamanට යම් කිසි හැඟීමක් ඇති වුණාද, ඒ හැඟීම අනුව ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියා කළ ඉවරුණාට පස්සේ තමයි ඌට තේරෙන්නේ මම කරේ කොයිතරම් වැරදි වැඩක්ද කියලා. එතකොට ඉඩ් වලින් මිනිහා මූලික වශයෙන් මේ සැප සොයන්න පොළඹවනවා. දැන් මිනිසාටම තේරිලා තියෙනවා එහෙම සැපවලට ගිජුව එක පාරටම සැප ලබා ගන්න ගියොත් ජීවිතේ හුඟක් කරදරවලට මේ ලක් වෙනවා. එතකොට මිනිස් විඥානේ තව කොටසක් මෙතනට මැදිහත් වෙනවා. ඒකට කියනවා ඊගෝ. එහෙම නැත්නම් මමංකාරය. මමංකාරය. මමංකාරය ඇවිල්ලා කියනවා "ඔහොම නෙවෙයි සැප සන්තුප්ත කරගන්නේ. මේ සැප ආශාව ඇති වෙච්ච ගමන්ම මේකට පැනලා මේක ඉෂ්ට කරගන්න හදන්න එපා. ඔබ අමාරු වෙටිනවා. ඔබ උපක්‍රමශීලීව කල්යල් බලලා සුදුසු වෙලාවට ගැළපෙන විදියට ක්‍රියා කරලා මේ ආශාව ඉෂ්ට කරගන්නේ කියනවා. සිතෙන් උදව් වෙනවා අපිට. සිත උදව් කරලා අන්න ඒතර බුද්ධිය පාවිච්චි කරලා මිනිහා කල්පනා කරනවා මට මේ සැප ලබා ගන්න ඕන කොහොමද මම මේක ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි මුළු මිනිස් සිතම ක්‍රියා කරන්නේ. ඒ නිසා මම දකින්නේ නැහැ මේ මනුෂ්‍ය උඩුසිත යටිසිත අවිඥාණය ලිබිඩෝ ඊගෝ මේ කියන මනස තුල මිනිසයාට සතුටෙන් ඉන්න පුළුවන් කියලා මට පේන්නේ. අද මේක ඇතුලේ ධනාත්මක චින්තනයක් නැහැ. මේක ඇතුලේ අපිට සතුට නැහැ. මිනිස් මනස තුල සතුට නැහැ. බොහෝ විට මොනෝහර පීඩාකාරී ප්‍රශ්නයන් මිනිස්සුගේ සිතුල තියෙනවා. අන්න. එතකොට සතුට අවශ්‍ය නම් අපට, සෑහීම අවශ්‍ය නම්, සාමය අවශ්‍ය නම් අපි මේ අර තිරිසං භවයේ ඉඳලා මේ දක්වා පරිණාමයෙන් අපි ගෙන ආපු සිතෙන් මිදෙන්න ඕනේ. මේ පරිණාමයෙන් අරගෙන ආපු අර ම්ලේච්ඡ කාලයේ ඉඳලා වර්ධනය වෙලා තියෙන මේ වර්තමාන තමාගේ සිත තුළ සතුට සෑහීම නැහැ.
එතකොට සතුට අවශ්‍ය නම් අපි මිදෙන්න ඕනේ මේ මනසින්. බොහොම හොඳ යෝජනාවක්. හිතෙන් මිදෙන්න. හිතවත් ශ්‍රාවකයනි, අපි මේ රැඳී සිටින්නේ අපූරු හෝරාවක අවසාන කොටසේ. ඇත්තරම මේ අධ්‍යාත්මික සංවර්ධනය ගැනයි අපි කතා කරන්නේ. මම මේ මැද්දෙන් අහන පොඩි ප්‍රශ්නයක් බාලසූරි මහත්මය මට කියන්න. ඇත්තටම මොකද්ද අධ්‍යාත්මය කියන්නේ? හරියටම අධ්‍යාත්මය කියන්නේ කුමක්ද කියලා මට අවබෝධ කරලා දෙන්න. දැන් අපි මෙතෙක් වෙලා කතා කරේ මිනිස් හිතේ තියෙන අඳුරු පැත්ත ගැනනේ. අපි කතා කරා තමා සමග සතුටින් ඉන්න බෑ, ඇතුළත දැවෙනවා නොවිසිඳුණු ප්‍රශ්න, වැරදිකාර හැඟීම් වලින් පෙළෙනවා, ජීවිතේ සතුටක් නැති බවන කතා කරේ නේද? ඉතින් මේක තමයි මිනිසයාගේ ඛේදවාචක తত্ত্বය. නමුත් මිනිසයා මේ මනසේ මේ අඳුරු කොටසට අහුවෙන්න අවශ්‍ය නැහැ. මක් නිසාද කිව්වොත්, උපතින්ම අපි අරගෙන එනවා ඇතුළත ආලෝකයක්. හැම කෙනෙක්ම අපි මේ මතු පිටින් වැළපුණාට, දුක්ුණාට, කලකිරලා හිටියට හොඳට ගැඹුරට ගිහිල්ලා බලනකොට නොනිමෙන පහනක් වගේ යම්සි සුද්ධ ආලෝකයක් නිරන්තරයෙන් අපි තුල දැල්වෙලා තියෙනවා. අන්න මේ තමා තුල තියෙන මේ සුද්ධ ආලෝකය සොයා ගැනීම තමයි අධ්‍යාත්මික සංවර්ධනය කියලා කියන්නේ. දැන් ඒ සුද්ධ ආලෝකය කරා ගමන් කිරීම, ඊට සමීප වීම තමයි අධ්‍යාත්මික සංවර්ධනය. එතකොට එහි කෙළවරේ තියෙන්නේ තමන් තමා තුල තියෙන සුද්ධ විඥාණය, සුද්ධ ආලෝකය දැකීම. අන්නේ සුද්ධ ආලෝකය දැකීම සමගම අර මතු පිට සිතේ, යටි සිතේ තිබිච්ච සියලුම දුක් කරදර, වේදනා, ලෝභ, ద్వේෂ, මෝහ, සියලුම නැති වෙලා ගිහිල්ලා අන්න සැබෑ මනුෂ්‍යත්වයට අපිපත් වෙනවා. හරි. එතකොට මනුෂ්‍යත්වයේ හරය තමයි අධ්‍යාත්මය කියලා කියන්නේ. ඇත්තටම බාලසූරි මහත්මයා, මම හිතනවා මම පාසලේ අධ්‍යාපනය ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියේ යෙදෙන කෙනෙක් හැටියට අපි දැන් මේ දැන් මට තේරුණ විදිහට අපි හැම කෙනාටම පුංචි ආලෝකයක් ලැබෙන තියෙන ජීවිතේ උපතින්ම. අපි මේ ජීවිතේ උපතින්ම ලැබිච්ච ආලෝකය වර්ධනය කරගන්න මොන කාල සීමාවද වඩාත්ම සුදුසු? දැන් බලන්න, දැන් මට මෙතන මතක් වෙනවා මේ ඉන්දියාවේ තියෙනවා මේ යජුර්වේදය කියලා. රිග්ගන් යජුර්, ඔව් දෙකක් වේදය. මේ යජුර්වේදය ආරම්භ කරන්නේ සෘණවන්තු විශ්වේ අමෘතස්ය පුත්‍රා කියන ශ්ලෝකේ. බලන්න ඒකේ අර්ථය, අමරණීයත්වය උරුම කරගත් දරුවෙනි විශ්ව ධර්මයට සවන් දෙන්න. නේචර්, ස්වභාව ධර්මයේ තියෙන දේ. එතකොට එතන කියනවා අපි සියලු දෙනාම අමරණීයත්වයේ උරුම කරගත් අය. අමරණීයත්වය අමුතුවෙන් හොයන්න දෙයක් නෙවෙයි. අපිට උරුමයි ඒක. ඈ? අපිට උරුමයි. අපිට උරුමයි. එතකොට අපිට වෙලා තියෙන්නේ අපි මේ සුද්ධ ආලෝකයක් ඇතුව ඉපදුනාට මිනිස්සු අපේ සිතට මමංකාරය ඇතුල් කරලා තියෙනවා. මේ සමාජයේ අපිට තරඟකාරීත්වය ඇතුල් කරලා තියෙනවා. විෂම අදහස් අපි මේ සමාජයෙන් ලබලා අර ගෙනාපු ඒ ලස්සන සුන්දර සිත අපි කියමු රත්තරම් මුද්දක් කියලා නේද? මොකද වෙන්නේ කාලයක් යනකොට මේක දූවිලි බැඳිලා, කුණු බැඳිලා මේක දිස්නේ නැති වෙලා යනවා. ඔව්. එතකොට අපිට සිදු වෙනවා මේ අපේ සිතේ බැඳිලා තියෙන මේ අපි කිලුට නේද? සමාජයෙන් අපි ලබාගත්ත කිලුට සෝදලා හැරලා යනකොට අවසානයේදී අපේ සහජ පැහැපත් බවට, සහජ දීප්තියට අපි නැවතපත් වෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික විමුක්තිය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ enlightenment. හරි, ප්‍රබුද්ධත්වයටපත් වීම. හොඳයි. එතකොට මම අහුව වගේම මේ දේ කරන්න අපේ පුංචි දරුවන්ට අපි පාසලේදී යමක් කළොත්, දැන් මම මේ සම්බන්ධයෙන් ඉතින් දන්න විදියට ගොඩක් වැඩ කරලා තියෙනවා. දැන් මම්ට විවිධ පිරිස්වලට දේශන කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම දහස් ගණන් දේශන කරලා තියෙනවා විවිධ අයට. ඔව්. මට
තේරෙන්නේ වැඩි හිටියන්ට මේක කිව්වට තේරුම් ගන්න අමාරුයි. විශේෂයෙන්ම වයස වැඩි වෙන්න මේක තේරුම් ගන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ සිතේ මේ ආරෝපණ, තත්ත්ව ආරෝපණ සමාජයෙන් ලැබපුවා වැඩි. ඒ වගේ මම තේරුම් ගන්න තියෙනවා මේ ආගමක් ඕනාට වැඩිය ඔළුවට දාගත්ත අයටත් මේක තේරෙන්නේ නැහැ. මොකද එයා හැමදේම බලන්නේ මේ තමන්ගේ ආගමික දෘෂ්ටි. එතකොට මේ ආගමික පූජකයන්ට අපි කියමු දී කවුරු හරි ආගමික පඩිවරුන්ට හරි අමාරුයි. මොකද මයිගලුත් එක්ක ගුවන් විදුලි රූපවාහිනී සාකච්ඡා කරලා තියෙන මේ ස්ථාම සරල දේ වුණත් තේරෙන්නේ නැහැ. ඒ වගේම මේක තේරෙන්නේ නැහැ නොයෙක් විදිහේ දෘෂ්ටි. අපි කියමු දේශපාලන දෘෂ්ටි, මම හරි මම හිතන හැටිම හරි කියලා හිතන අයටත් තේරෙන්නේ නැහැ. මේක හොඳට තේරෙන පිරිස තමයි භද්‍ර යෞවන වියේ සිටින ඔය ඉස්කෝල වල බැලුවොත් අපි 10, 11, 12, 13 වසරවල සිටින ළමයින්ට ඉතාම හොඳට අවබෝධ කරගන්න පුළුවන්. දැන් මම ඒ ළමයින්ට මේ කාරණේ පෙන්වලා දුන්නාම මගේ ගාව තියෙන 500ක් විතර ළමයි දුන්න ප්‍රතිචාර, ඒ ප්‍රතිචාර කියනවා අපි මෙතෙක් මේ පුද්ගල මනසට අහු වෙලා මේක තමයි ඇත්ත කියලා හිතාගෙන හිටියා. දැන් මේ දේශනෙන් අපට තේරුණා මේ මනස නෙවෙයි සැබෑ ස්වභාවය. මේ මනස ඉක්මුවාම පවතින ඒ ආලෝකමත් තත්ත්වය අපි දැක්කා. ඇත්තසේ මම පොතක් ලියලා තියෙනවා මේ දරුවෝ මේ නිර්මල විඥාණය අර සුද්ධ විඥාණය දැකලා කතා කරපුවා. ඒ ප්‍රකාශ 100ක් විතර ඇතුළත් කරලා ඒ පොතේ නම ළමයින්ගේ අධ්‍යාත්මික ශක්ති කියන පොත. එතකොට ඒ පොතේ තරුණ අය කියනවා අපි මේක දැක්කා පුදුමාකාර සහනයක් අපේ ජීවිතයට ලැබුණා කියලා. ඒස මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. මම හිතන්නේ මම අපි මේ අපේ කතිකාවේ මම අහනවා තව පුංචි ප්‍රශ්නයක්. එතකොට අපි ඔබතුමා කියනවා වගේ අපේ හිතෙන් මිදෙන්න ඕනේ. අපේ හිතෙන් කියන්නේ අපිව ග්‍රහණය කරන් තියෙන මනස. මේ මම කියන පුද්ගලයා නෙමෙයි ඉන්නේ, මගේ මනසයි ඉන්නේ. ඒතර මගේ මනස තමයි මාව ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමා ඒතර දෙන්න මට ක්‍රමවේදයක් අපේ හිතෙන් මිදිලා නිවැරදි ආලෝකය අපි දල්වාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? පළවෙනි උපදේශය තමයි අහුවෙන්න එපා මමංකාරයට. මමංකාරය කියපම මේකේ පොඩි උදාහරණයක් කියනවා. ඔව්. දැන් අපේ මුළු ජීවිතේම මෙහෙවන තැනත්තා තමයි මම. ඔව්. දැන් හැමතිසෙම මම. එතකොට යමක් මට හොඳයි නම් මං කියනවා ඒක හොඳයි කියලා. මට වාසි නම් හොඳයි. එතකොට මේ මුළු ජීවිතේම තීරණය කරන්නේ මම. මමත්වෙන් මිදෙන්න. ඔව්. ඉතින් මේ මම කියන ඒක මේ මනසේ කේන්ද්‍රය. මේ මම නැත්තම් මනසක් නැහැ. තේරුණාද? ඒ මනස කියන ක්ෂේත්‍රයේ මැද ඉන්නේ මම. එතකොට මේ මම තමයි අපි මේ අන්ධකාරයට, මේ අවුල් ජීවිතයට, මේ නිමක් නොපෙනෙන අවුලට අපිව ගෙන යන්නේ මම. දැන් මගේ කියන එකත් ඒකට හවුල් වෙනවද? ඔව්, මම මගේ. දැන් බලන්න ඉතින් මගේ කියන එක නිසානේ මේ යුද්ධ ඇති වෙන්නේ. මගේ ඒව ගොඩාක් එකතු වුණාම අපේ ඊවසේ අපේ වෙනවා. අපේ වෙන. එතකොට මම මගේ අපේ. ඔව්. දැන් මම කියනකොටම ඔබෙන් මං වෙන් කරගෙන කතා කරන්නේ. ඔව් ඔව්. නේද? එතකොට මම කියනකොටම අනුන්ගෙන් බෙදාගත්තා. ඉච්චිතරන් නෙවෙයි මම කියලා කියනකොටම විශ්වයෙන් තමාව බෙදාගෙන ඉවරයි. මේ තියෙන්නේ සමස්ත විශ්වය. මේකේ සමස්ත විශ්වය, ඒ කියන්නේ සියලුම දේ ඒකත්වයක් තුල තියෙන්නේ. එකම දෙයයි තියෙන්නේ විශ්වයේ. එතකොට මේ ඒකත්වයෙන් පොඩි කෑල්ලක් අඩාගෙන මම කියනවා මම කියලා කෑල්ලක් අල්ලගෙන ඒක ඇතුලේ අපේ ජීවිතේ ගොඩනගන්න හදනවා. ඒ ජීවිතයේ අවශ්‍යම අවුල් සාගතයි කරදරකාරී. මමන් තෙන් මිදෙන්න කිව්වේ ඒක. ඉතින් අපිට පුළුවන් නම් මේ මම කියන්නේ සදාකාලික ඔබට මමංකාරයෙන් මිදිලා ඉන්න පුළුවන් කියලා. නමුත් යම් මොහොතක දැන් කියමු ඔබ හවසක ඇවිදගෙන යනවා වෙල්යායක් මැදින් මේ අපූර්ව සුන්දරත්වයක් අත්විඳමින් යනවා. ඒ වෙලාවේ මම අවශ්‍ය නැහෙනේ. ඒ වෙලාව ඔබට පුළුවන් මේ මම කියන ග්‍රහණේ මිදිලා මේ විශ්වය සමග එකතු වෙන්න පුළුවන්. එතකොට ඔබට මේ එතකොට ඔබට දැනෙනවා මේ සියල්ල ස්වභාව ධර්මය, සියල්ල විශ්වය,
එතකොට පුදුමාකාර පූර්ණත්වයක් එතනදී අපිට අත්දකින්න පුළුවන්. ඔබතුමා කියන්නේ මේ විශ්වය සමග එකතු වෙන්න කියන්නේ මොන වගේද? මට පොඩ්ඩක් පොඩි ප්‍රායෝගිකව අපිට ප්‍රායෝගික පොඩෑමක් කියන්නේ කියන. දැන් මම මේලයක් මැදින් ඇවිදන් යනවා. මට පුළුවන් වෙන්න ඕනේ මාගෙන මමන් මෙන් අයින් වෙලා මේ විශ්වය සමග සම්බන්ධන මනසින්. ඔව්. නිකන් ප්‍රායෝගිකව පොඩි දෙයක්. දැන් අපි හිතමු අපි පුද්ගලයන් දකිනකොට නේ දැන් ඔබ වීදියේ ඇවිදගෙන යනකොට දකිනවා ලෙඩක් හදාගෙන මුළු හැමම එකම තුවාලයක් බඳු තත්ත්වයකට පත්වෙච්ච යාචකේ හොඳට බලන්න ඒ කවුද? ඒ ඔබ ඒ යාචකයා ඔබේම ස්වરૂපයක්. එතකොට අපි දකිනවා ගණිකාවක් දකිනවා. කවුද ගණිකාව? ඔබේම සහෝදරිය. ඒ ඔබේම එක ස්වરૂපයක්. ඉතින් මේ විදිහට ඔබ යනු මමය කියන දේ දකිනකොට අපට ඇති වෙනා පුදුමාකාර ප්‍රේමයක් ඇති වෙනවා. බෙදන්න බෑ සිංහල දෙමළ ඉස්ලාම් කියලා බෙද එකම මනුෂ්‍යත්වයේ තියෙන. එතකොට මෙන්න මේ එකම දේ දැකීම තමයි ප්‍රේමය කියන්නේ. දැන් ඔබත් මාත් අතර ප්‍රේමය ඇති වුණොත් ඔබ මා කියන සංඥාව නැති වෙලා යනවා. එතකොට ඔබ යනු මම යනු ඔබ. ඔව්, ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ මම මේ මොහොතේදී අපේ කතෝලික භක්තිකයට මම මේ ගැන ප්‍රකාශ කරොත් එම එතුමා උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා දිනවා ඔබේ සහෝදරයා කියන්නේ ඔබ 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 ඇත්තටම එතුමා ඒ ඔබගේ සහෝදරයතුළු දකින්නෝනේ ඔබව. ඉතින් ඔබතුමාත් ඒ අදහසම මෙතනදී ප්‍රකාශ කළා. ඉතින් අපිට එතකොට හරි ලොකු සැහැල්ලුවක් එහෙම දෙයක් දැනෙවි අපේ ජීවිත තුළ. ඔව්. එතකොට අර තමා ඇතුළත තියෙන සුද්ධ ආලෝකය සොයාගත්තට පස්සේ සියල්ල එකයි. එතකොට ඒ ආලෝකය තුළ ප්‍රේමය කියලා නව ජීවනයක් අප තුළ ඇති වෙනවා. ප්‍රේමය. හරිද? එතකොට ඒ ප්‍රේමය තුළ ජීවත් වීම ඇත්ත වශයෙන්ම මිහිපිට දෙව්ලොවක ජීවත් වීම හා සමානයි. දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරනවා නම් උන්වහන්සේ කිව්වා ස්වර්ග රාජ්‍ය මේ ලෝ මත ගොඩනගන්න ඕන කියලා. ඔව්. හරිද? ඒ කියන්නේ මේකයි. සියලුම දෙනා ප්‍රේමය අඳුරගත්තොත් මිහි මත ස්වර්ග රාජ්‍ය. ඒ නිසා ස්වර්ග රාජ්‍යයට යන්න මරණයෙන් පස්සේ යන්න ඕනනේ. අපිට පුළුවන් මේ ජීවිතේ මේ මිහි පිට අපිට පුළුවන් ස්වර්ග රාජ්‍යයක් මවාගෙන ජීවත් වෙන්න ප්‍රේමය කියන සාධකය අපි ඇතුල් කරගත්තොත් අපේ ජීවිතේ. මම හිතන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔය ප්‍රේමය නිසාමයි උන්වහන්සේගේ ජීවිතය අනුවෙනුම පූජා කළේ. එතුමා හැම දෙයකදීම ඔය දේ අත්දැක්කා. ප්‍රේමය කියන එක අසීමිත ප්‍රේමයකින් යුතු දෙයක්. මට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ හොරාව ගෙවෙන්න කලින්. අවසාන වශයෙන් මනසෙන් මිදෙන්න අපිට ප්‍රායෝගික දෙයක් කියන්න. හරි. මනසට අපි අහුවෙලා තියෙන්නේ මේ මනස යනු මමය. මේ මනස කියන්නේ මගේ සත්‍ය ස්වභාවය කියන වැරදි අවබෝධය නිසායි අපි මේ මනස ග්‍රහණය කරගෙන ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් ද මේ මනස කියන්නේ මගේ සත්‍ය ස්වභාවය නෙවෙයි. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මනසට දීපු වටිනාකම නැති වෙලා යනවා. එතකොට අර මනස දැඩි ලෙස ග්‍රහණය කරගෙන සිටීම අතහැරියාම මනස අතෑරුණ යම් මොහොතක හරිද අර සමස්ත විශ්ව ප්‍රේමයට අපි විවෘත වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට ඒ සඳහා අපි ප්‍රායෝගික මාර්ගයක් කියනවා නම් මේක වෙන්න පුළුවන් එකම දේ මේ තියනවා මේ self knowledge. එහෙම නැත්නම් ආත්ම අවබෝධය කියන එක. self knowledge. ආත්ම අවබෝධයෙන් තමයි මේ මනසෙන් මිදෙන්න පුළුවන්. මොකද දැන් අපි හිතමු නිදර්ශනයක් ඇටියට මම යම්කිසි මුලාවක සිටිනවා. එතකොට යම් වෙලාවක මට තේරෙනොත් මේ මම ඉන්නේ මුලාවේ. අන්නේ දැකීමත් සමග මොකද වෙන්නේ මුලාව නැති වෙලා. එතකොට දැකීමත් සමගම මුලාව නැති වෙනවා. මුලාව කියන්නේ මනස. ඔබ සත්‍යය දැකීමත් සමගම මනස නැති වෙලා යනවා. ඒ නිසා ආත්ම ඥානයේ තමයි මේකට තියෙන යතුරු. ඒක ආත්ම ඥානය කියන්නේ තමා පිළිබඳ අවබෝධය. මාතුල වෛරය තියෙනකොට දකින්න ඕන මේ වෛරය ඇති වෙන්නේ. මාතුල ආශාව තියෙනකොට මේ ආශාව ඇති වෙන්නේ. මෙන්න ආශාව වැඩ කරන හැටි. මෙන්න මෙහෙම දකින්නකොට යම් මොහොතක ඔබට තේරෙනා මුළු මනසම මුලාවක්.
ඒ දැකීම සමගම මනස ගිලිහිලා යනවා. අන්න එතකොට අර විශ්වයේ තියෙන මේ මහා ආලෝකමය තත්ත්වයට ඔබ විවෘත වෙනවා.